අයිබෝවන් ඔබ ස්වාධින් රෝපාණී රාත්‍රී 9:30 ප්‍රධාන සිංහල පුවත් විකාශය සමග ප්‍රථමයේ නවදහනේ ප්‍රවෘත්ති සිරස් තල වෙත ජනපති උපදෙසින් වැව් 5000ක් කඩිනමින්ම ප්‍රතිසංස්කරණයට පාස්කු කොමිසමට හොරපාරින් දුරකතන ගෙන උලමාවරේ කොටු තුම්බ්‍රිය ස්ථාන නවීකරණය වෙයි කොටුබට වෙළඳ සංකීර්ණයකුත් අධික වැසි හෙට සිට අඩු වෙයි මන්තිරු නීතිය ලබන සිකුරාදා සිට දේශීය පුවත් වාරිමාර්ග පද්ධති සහ ගංගා ආශ්‍රිත සියලු වනරක්ෂිත මාස 6ක් ඇතුළත ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව අවධානය යොමුව තිබෙනවා රටපුරා වැව් 5000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් ලබා දුන්නා ग्रामीय कुमुरु आश्रित वेव जलाशह वारीमार्ग संवर्धन राज्यमात्यांशी इदिरी सलसुम संबंधी जनाधिपत्तुमागे प्रधानत्वेन पवति साकच्छावकदी मेम उपदेस लबाती यत्ति कुमुरु वकाव सदह पमनक नुव पानीय जल संपादने सह सेसु वारी आवश्यता सपुरालीमटद वेव जले भावित किरिमे हैक्याव जनाधिपतितुमा मेहिदी पिन्पातुन्ना वेव प्रतिसंस्करणे वेव आश्रित कर्मांत आरक्षावन आयुरिन कलियुतुई अनुबद्ध आयतन सह गोबी संविधान समग एकंगतावेन युतुव व्याप्रति क्रियात्मक कलियुतुई वेव प्रतिसंस्करणेट समकामीव एल वेली एतुलु वारी पद्धतियद प्रतिसंस्करणेट जनाधिपतितुमा उपदेस लबातुन्ना उतुरु मेद महा एल सह वयंब एल व्याप्रति कडिनमिन निमकिरिमे अवश्यतावद मिहिदी साकच्छा केरुणा इवरु कडिगिय वेव कडिनमिन प्रतिसंस्करणे कर महकन्नीट अवश्य जले लबादीम सिदुकलियुतु बव मिहिदी अदहस देक्वु आर्थिक पुनर्जीवने पिलिबंद जनाधिपति कार्य साधक बलकाई प्रधानी बेसिल राजपक्ष महता अवधारणे कला अमात्य चमल राजपक्ष महता एतुलु पिरिसक मेम अवस्थावटिक्व सिटिया බණ්ඩාරගම අට්ලුගම් ප්‍රදේශයේ මද්දවේ වැටලීමේ නිරත වී සිටි පොලිස් නිලධාරීන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. අට්ලුගම ප්‍රදේශයේ ගංජා ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකු බණ්ඩාරගම පොලිසිය මගින් මීට ඉහතදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහුගෙන් ලද තොරතුරු ඔස්සේ අට්ලුගම මරාව ප්‍රදේශයේ ඊජිතුමා මාවතේ නිවසක් තුල සිදු කරගෙන ගිය මහා පරිමාණ ගංජා ජාවාරමක තොරතුරු හෙළිවීමත් සමග ඒ වැටලීමටයි පොලිසිය කටයුතු කළේ. ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සෙක්කරු එහිදී අත්අඩංගුවටගෙන පොලිසියට රැගෙන යන අවස්ථාවේදී පිරිසක් මකරවැක සිට පොලිස් ජීප් රථයට ගල් මුල් වලින් පහර දී අලබහනි සිදු කළා. किसी उद सेकटे निवस परीक्षा लक्ल पुलिस एहतिबी गंजा ग्राम फांसिया स्वागत පොලිසියට පහර දීම සම්බන්ධයෙන් කාන්තාවන් සිව් දෙනෙකු අතරංගුට ගැනුණු අතර තවත් පිරිසක් අතරංගුට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි. මෙම පහර දීමෙන් උප පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක් කාන්තා පොලිස් සැරෙන් වරියක් සහ කාන්තා පොලිස් කොස්තාපල් වරියක් තුවාල ලබා සිටි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ. ජාතික බුද්ධි ප්‍රදානියා ලෙස තමන් කටයුතු කළ කාලයේදී ජාතික ආරක්ෂාවට නොව සංහිඳියාවට ප්‍රමුඛතාව ලබා දීම වරදක් බව හිටපු ජාතික බුද්ධි ප්‍රදානී සිසිර මෙන්ඩිස් මහතා පිළිගත්තා. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිස මහමුවේ ඊයේ දිනේදී සාක්ෂි ලබා දෙමින් මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිස මහමුවේ පූජ්‍ය ගලගුඩාත්තේ ඥානසාර හිමියන් අද දින සාක්ෂි ලබා දීම සිදු කළා.
දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ ක්‍රියාත්මක වන ජනාධිපති කොමසමතුරට අනවසරයෙන් ජංගම දුරකථනයක් රැගෙන විත් පටිගත කරමින් සිටියදී සමස්ත ලංකා ජමේතුල් උලමා සංවිධානයේ වැඩ බලන ලේකම්වරයෙකු ජනාධිපති කොමසම පොලිස් ඒකකයේ අද සොයාගත්තා. සිසිර මෙන්ඩිස් මහතා තවදුරටත් සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේ වසර 38ක පොලිස් සේවයේ නිමකොට තමන් 2011 වසරේදී විශ්‍රාම කියපවයි. එහෙත් 2015දී ලැබුණු ඉල්ලීම් මත තමන් ජාතික බුද්ධි ප්‍රදානී තනතුර බාරගත් බව ඔහු පැවසුවා. එහිදී රජයේ අතිරේක සොලිස්ටර් ජෙනරාල් වරිය විමසා සිටියේ ජාතික බුද්ධි ප්‍රදානී තනතුර බාර ගන්නා විට එහි වගකීම් වටහාගෙන සිටියේ දයන්යි. राज्य बुद्धि सेवेय युद्धामुदा अंश त्रस्त विमर्शन कुट्टाशय अपराध परीक्षण डिपार्टमेंटुवेनि पार्श्व अतर संबंधीकरणय तम कार्यलेस वटहागत बव साक्षिकरु पेवसुवा जातिक बुद्धि प्रदानी कार्यालय तुल बुद्धि तोरतुरु गबडा करन आकारे पिलिबंद दनुमक पेवतियदि यन्न पिलिबंद नेगु प्रश्नेट पिलितुरु दुन मेंडिस महता संधान कले एम कार्यालय कटेतु अधीक्षनेट ज्येष्ठ निलधारीन किहिप दिनकु सिटि बविन तमन्ट ए पिलिबंद अवबोधयक् नोतिबु बवयि විදේශ රටවල් සමග අත්සන් කරන ආරක්ෂක අවබෝධතා කිවිසුම් පිළිබඳ සොයබලා ආරක්ෂක ලේකම්වරයාට වාර්තා සැපීමේ කාර්යද තමන්ට පවරා තිබූ බව සාක්ෂිකරු පැවසුවා. ඒ අමතර කාර්යයක්වද සීමිත පහසුකම් යටතේ ඒවා නිසි ලෙස ඉටු කිරීමට උත්සාහගත් බවයි සාක්ෂිකරු සඳහන් කළේ. ජාතික ආරක්ෂක කවුන්සිලයේ පිළිබඳ අදහස් දක්වමින් ඔහු පැවසුවේ 2018 ඔක්තෝබර් මාසයේ දින 52 ආණ්ඩුවෙන් පසු එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ආරක්ෂක කවුන්සිලයට සහභාගී වූ බවයි. එවකට ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා තමන් අමතා ජනාධිපතිතුමා කිව්වා පොලිස්පතිට කියන්න ආරක්ෂක කවුන්සිලයට එන්න එපා කියලායි පැවසූ බවද පොලිස්පතිවරයා එය දැනුම් දීමට අකමැති වූ බවයි සිසිර මෙන්ඩිස් මහතා තවදුරටත් පැවසුවේ. බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ගෙන් සාක්ෂි විමසීමට අතාලව හරස් ප්‍රශ්න විමසීම සඳහා මුස්ලිම් සංවිධාන හා පාර්ශ්ව 10ක් ජනපති කොමිසමින් ඉල්ලීමක් කර තිබුණා. ඊට කොමිසම අවසර ලබා දුන්නා. අනතුරුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසේ නායක රවුෆ් හකිම් මහතා දෙවන දිනටත් සාක්ෂි ලබා දීමට ඊයේ කොමිසමට පැමිණියා. එහිදී අගරදුගුරු හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා මහතා විමසා සිටියේ සහරන් අන්තවාදී දේශන සිදු කරන්නේයයි පළමුවරට දැනගත්තේ කවදාද යන්නයි. පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දිනක රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳවන මෛත්‍රී වික්‍රමසිංහ මාත්මිය අන්තර්ජාලයෙන් හුවමාරු වූ සහරන්ගේ දේශනයක් තමන් වෙත එවා එය විවේචනය කරමින් ඒ පිළිබඳ සොයා බලන ලෙස දැනුම් දුන් බව රවුෆ් හකිම් මහතා පැවසුවා. ඒ අනුව තමන් සොයා බැලූ බවත් එහිදී 2017 වසරේ අලියාර් මන්සන්දියේ ගැටුමින් පසු වරින්තු ලබා සිටි සහරන් අධිකරණයේ මගහැර සැඟව සිටින බව දැනගන්නට ලැබුණේයයි හකිම් මහතා ප්‍රකාශ කළා. කෙසේ වෙතත් තමන් ඒ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසූ අවස්ථාවේ අපි උපරිමෙන් උත්සාහ ගන්නවා. කණ්ඩායම් 50ක් පමණ ඒ සඳහා යොදවා තිබෙනවා යනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා පැවසූ බවත් හකිම් මහතා ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියා. පාස්කු ප්‍රහාරයේ පිටපස අදිසි හස්තයක් ඇති බවට රවුෆ් හකිම් මහතා පෙරතිනි ලබා දුන් සාක්ෂිය සම්බන්ධයෙන්ද ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා මහතා මෙහිදී ප්‍රශ්න කළා. ඊට පිළිතුරු දුන් රවුෆ් හකිම් මහතා කියා සිටියේ සහරන් හා අනෙකුත් ත්‍රස්තවාදීන් අභ්‍යන්තර පණිවිඩ හුවමාරු කර ගැනීම සඳහා භාවිත කර ඇත්තේ නේපාලය, කසකස්ථානය, කිරිකිස්ථානය වැනි රටවල සිම් කාඩ් පත් බවයි. එබැවින් එවැනි පහසුකම් ලබා දීමට යම් පිටස්තර පාර්ශ්වයක් උපකාර කළ යුතු බව හකිම් මහතා කියා සිටියා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙවැනි සංවිධානාත්මක අපරාධයක් කරන්නට අභ්‍යන්තර දැනුමත් පමණක් බැරි බවයි. අනිවාර්යෙන්ම අදිසි බලවේගයක් තිබිය යුතුයි. බුද්ධ්‍යංශ මේ වෙනුවට ඇතැම් දෑ ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැහැ. රට තුල අස්ථාවරත්වයක් ඇති කරන්න අවශ්‍ය වුණු ඇතැම් බලවේග මේ ප්‍රහාරයේ පිටුපස ඉන්නට ඇති කියලා මම විශ්වාස කරනවා යනුවෙන්ද රවුෆ් හකිම් මහතා පැවසුවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී රවි සෙනවිරත්න මහතා ප්‍රසිද්ධියේ කියලා තිබ්බා මේ ප්‍රහාරයට IS සංවිධානය සම්බන්ධ නැහැ කියලා යනුවෙන්ද හකිම් මහතා ප්‍රකාශ කළා. ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා මහතා සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කරමින් විමසා සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ඔබ පූර්ව දැනුවත් වීමකින් සිටියේද යන්නයි. එවැනි කිසිදු දැනුවත් වීමකින් තමන් නොසිටි බව රවුෆ් හකිම් මහතා පිළිතුරු ලබා දෙමින් කියා සිටියා. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී එදිනෙදා පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීම සඳහා ස්ථානයක් පිහිටවන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. මීට සමගාමීව දිවයිනේ සියලු දුම්රිය ස්ථාන නවීකරණය කරන බවද ඒ මහතා ප්‍රකාශ කළා. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාද නිරීක්ෂණ චාරිකාවට එක් වුණා. දුම්රිය ස්ථානයේදී මකින් පත්වන අපහසුතා පිළිබඳව මෙහිදී සොයා බැලුවා.
එමෙන්ම කොළඹකොටුව දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳවද මෙහිදී කරුණු සුවබැලීම සිදු වුණා. ගමනාගමන ඇමතිවරයා හැට පත් වුණාම මමත් වෙළඳැමතුමත් කල්පනා කරා ලංකාවේ ප්‍රධානම දුම්රිය ස්ථානය කොටුව දුම්රිය ස්ථානයට ජනතාවට ප්‍රයෝජනවත් ස්ථානයක් බවට මේක පරිවර්තනය කරන්න. විශේෂයෙන් මේ ස්ථානයේ තියෙන පෙනුම මීට වඩා හොඳට සකස් කළා. ප්‍රියමනාප ස්ථානයක් බවට පරිවර්තනය කරන්න. ඒගොල්ලන්ගේ එදිනදා වුමනා කරන පාරිභෝග භාණ්ඩ වෙනත් තැනකට මෙතනින්ම මිලියට අරගෙන යන්න පුළුවන් ස්ථානයක් නිර්මාණය කරන්න පුළුවන්ද කියලා. ලංකාවේම දුම්රිය ස්ථාන ප්‍රතිසංවිධානය කරන්න. කැලණිවැල දුම්රිය මාර්ගයේ ලැබෙන 19 අපි පටන් අරගෙන අයිස්සාවෙන් කොළඹට එනකන් සියලුම දුම්රිය ස්ථාන සංවර්ධනය කළා. අලුත් දුම්රියකුත් උදේට තීන දුම්රියට අමතරව තව දුම්රියක් මීට 15න් 15ට ගමන් කරන්න පුළුවන් වැඩපිළිවෙලක් ඇති කරමු. රජයේ විසින් සාධාරණ මිලට ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ ලබා දෙන විවිධ රාජ්‍ය ආයතන සියල්ල එකවහලක් යටට ගේන්න. රජවාස කියලා. එතකොට දුම්රිය මගින්ටත් අනිකුත් මගින්ටත් Tamanට අවශ්‍ය බෙහෙත් තේත් අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ අනිකුත් රජයේ අංශ විසින් අලෙවි කරනු ලබන භාණ්ඩ රාජ්‍ය ආයතන සියල්ල එකවහලක් යටතට ගෙනාවොත් එය පාරිභෝගිකයන්ට විශාල සේවාවක් වෙනවා. ඒ තුලින් දුම්රිය දෙපාර්තමේන්තුවටත් තමන්ගේ දේපළ ලබා දීමෙන් ආදායමක් උපදව ගන්නට පුළුවන්කම ලැබෙනවා. පවතින වැසි තත්ත්වයේ හිට සිට අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය දිනවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ලැබී තිබුණා. කෙසේ වෙතත් කාලුණික තත්ත්වයේ පැහැදිලි වෙනසක් දැකගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ. ඊයේ දිනේ රාත්‍රී කාලයේ සිද්ධම වර්ෂාපතනයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරා. මේ තත්ත්වය අද දිනේ තුලත් පවතින බව තමයි අපිට කියන්න තියෙන්නේ. කෙසේ නමුත් මේ තත්ත්වය බොහෝ විට බලපාන්නේ දිවයිනේ නිත්‍යදි කොටසේ වස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම සහ වයඹ වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාවක් තියෙනවා. දිවයින හරහා තියෙන සුළං තත්ත්වය ගත්තම විශේෂයෙන්ම උතුරු උතුරු මැද, වයඹ, තිරිකුණාමලය, හම්බන්තොට, මහනුවර සහ නුවරඑළිය වගේ දිස්ත්‍රික්ක හරහා තියෙන සුළඟේ වේගය 60 කිලෝමීටර 40-50 දක්වා ඉහළ යැමි තත්ත්වයන් තියෙනවා. ඊට අමතරව අපේ දීවර ප්‍රජාව වෙනුවෙන් අපිට පැහැදිලිව කියන්න වෙනවා දිවයිනේ බස්නාහිර නීති දිග වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුත් තීරවල කඩින් කඩ වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. සුළඟේ වේගය වැඩි වෙරළබඩ තීර ගත්තොත් විශේෂයෙන්ම පුත්තලම ඉඳන් මන්නාරම හරහා කංකාසන්තුරේ දක්වා තියෙන වෙරළබඩ තීරයත් මාතර සිට පොතුවිල් දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුත් තීරවල සුළං වේගයේ 60 කිලෝමීටර 60-70 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. එම මුහුදු සීමා රළු වීමේ හැකියාවකුත් තියෙන්න පුළුවන්. එතකොට මේ තත්ත්වය හෙට දිනේ වෙනකොට ප්‍රමාණාත්මකව මේ තියෙන වර්ෂාපතනයේ ප්‍රමාණාත්මකව නීති දික් කොටසේ වර්ෂාපතනයේ අඩුවීමක් තියෙනවා. මේ තුල පැහැදිලිව කියන්න තියෙන්නේ මේ වර්ෂාව නැහැ කියන එක නෙවෙයි ප්‍රමාණාත්මක ක්‍රමයෙන් අඩුවීමක් තියෙනවා. හැබැයි හෙටින් පස්සේ බොහෝ අඩුවීමක් තමයි අපි අපේක්ෂා කරන්නේ. කොළඹ සහ තදාතන ප්‍රදේශවල ඇතිවන මාර්ග සදබදයේ අවම කිරීමේ අරමුණින් පසුගිය කාල සීමාවේදී මන්තිරු නීතිය ක්‍රියාත්මක වුණා. එය නැවත වරක් ක්‍රියාත්මක කිරීමට රත්වාහන පොලිසිය සූදානම්ින් සිටිනවා. ලබන සිකුරාදා එහි විශේෂ පෙරහුරුවක් පැවැත්වෙනවා. ඒ පිළිබඳ වාර්තාවක් ගෙනෙන්නේ නජිත් මාතරගේ. ලොබපුරා දෙවුණු රටවල මාර්ග තදබදය අවම කර ගැනීමේ අරමුණින් මන්තිරු නීතිය විවිධාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. කාර්යබහුල වේලාවන් තුළ රත්වාහන තදබදය අවම කර ගැනීම එහි අරමුණයි. එමෙන්ම දෙවුණු රටක ලක්ෂණයක් ලෙසද එය හැඳින්විය හැකි. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල නිරන්තරයෙන් නැතිවෙන අධික රථවාහන තදබදයට ප්‍රධානතම හේතුව තමයි වාහන දහවනය කරන රියදුරන් මන්තිරු නීතිය අනුගමනය නොකිරීම. පහුගිය කාලේ පුරාවටම මන්තිරු නීතිය විවිධාකාරයෙන් ක්‍රියාත්මක වුණත් දැන් මන්තිරු නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ නිසා සිකුරාද දවසේ ඉඳන් මන්තිරු නීතිය පිළිබඳව පෙරහුරුවක් ක්‍රියාත්මක කරන්න නියමිතයි. ඉන් පස්සේ ඔබට මන්තිරු නීතියට අනුගත වෙලා තමන්ගේ රියදහවනය කරන්න සිද්ධ වෙන බව අපි මතක් කරන්න කැමතියි. පසුගිය කාල සීමාව පුරාම බස් ප්‍රමුඛතා මන්තිරු හා මන්තිරු නීතිය බේස්ලයින් පාර, හයි ලෙවල් පාර, ගාලු පාර, පාර්ලිමේන්තු පාර ඇතුළු ප්‍රධාන මාර්ගවල ක්‍රියාත්මක වුණා. එහෙත් කොරෝනා කාල සීමාවත් සමගම ඒ පිළිබඳ අවධානය අඩු වුණා. දෛනික ජන ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයට පත්වීම හේතුවෙන් නැවත වරක් මහමාර්ගවල දැඩි රථවාහන තදබදයක් දැකගත හැකි. ඇතැම් රියදුරන් මන්තිරු නීතිය නොසලකා විනය ගරුක රියදුරන්ට බාධා පමුණුවමින් මාර්ගයේ ගමන් කන්නේ නොහික්මුණු ලක්ෂණ පෙන්නුම් කරමින්.
ඇතැම් විට තම සිතැඟි පරිදි වාහන ඉස්සර කර ගමන් කරන රේදුරන් හේතුවෙන් අනතුරු සිදුවන අවස්ථාද බහුලව වාර්තා වෙනවා. දෙවැරදි මන්තිරුවේ ගමන් කිරීම පිළිබඳ පෙරහුරුවක් ලබන සිකුරාදා පැවැත්වෙන බව බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. එම පෙරහුරුවෙන් පසු නැවතත් මන්තිරු නීතිය දැඩි කෙරෙනු ඇති. සමහර විට ඔබට හිතේවි මේ දේවල් කරදරයක් කියලා, බාධාවක් කියලා. හැබැයි මේ දේවල් සිද්ධ වෙන්නේ ඔබේම පහසුව වෙනුවෙන්. ඒ නිසා අපි ඔබට කියන්නේ මන්තිරු නීතියට අනුගතව කටයුතු කරන්න. අපි හැම දිනෙකටම ඒක මහ ලොකු පහසුවක් වේ. निष्पादन विशेष विधि विधान पंडे नियम सह सुरापत आज्ञा पंडे नियोग दहायक अद पार्लिमेंटे विवाद पक्ष विपक्ष मेति अमतिवरण मेहदी अदहस फलकला लंका में निदासीं पस्से विचक्षणशीली राज्य मूल्य कलमनाकरण्यक् तिबुने मे महिंद राजपक्ष युगे युद्ध निमूनाट पस्से संख्या दत्त अणुह एक नह किल किसीवेकुटा तोप्पुकरंट बे अयवे परतरे अडुकरला आर्थिक वर्धन वेगय दिदास दायदि सियट अटकुत दिदास एकुलायदि सियट अटाय दशम हतरकुत दिदास दोलायदि सियन नमय दशम एककुत तरन तियेनो दिदास दातेदि तमुन्नांसेन ओक्कोम बदु पनोला बदु ददयमक् करला आदायम वेडि कला दहतुनाय दशम अटाय වියදම 19.3යි අයවැය පරතරයේ 5.5යි හැබැයි ආර්ථිකයේ වර්ධනේ වුණේ 3.6යි 2018දී 3.5යි ආදායම 18.7යි වියදම 5.3යි අයවැය පරතරයේ ආර්ථික වර්ධනේ 3.3යි 2019දී 12.6යි ආදායම වියදම 19.4යි අයවැය පරතරයේ 6.8යි ආර්ථිකයේ වර්ධනේ 2.3යි දැන් බලන්න ලංකා ඉතිහාසයේ නිදාසින් පස්සේ කිසිම ආණ්ඩුවක් යටතේ අකණ්ඩව ආර්ථික වර්ධන වේගය දිගින් දිගට අවුරුදු 5ක් පහත වැටුණ ඉතිහාසයක් ලංකාවේ නැහැ. සමහර වෙලාවල් වලදී අඩු වෙලා අඩු ගානේ අවුරුදු 5ක් තුල 1 වර්ෂයක් දෙකක් හෝ ඉහළට යනවා. මොකද්ද වුනේ? එදා 2011 ඉඳන් 2014ට මහින්ද රාජපක්ෂ ආණ්ඩු යුගයේදී සාමාන්‍ය ආර්ථිකයේ වර්ධන වේගය 7.4යි. 2015 තමුන්නාන්සේලාගේ රජය යටතේ ආර්ථික වර්ධන වේගය 5යි. එතකොට 2016දී 4.5යි. 5කින් අඩු වුණා 2017දී 3.6යි 2018දී 3.3යි 2019දී 2.3යි කතානායකතුමනි මැයි මාසේ පළවෙනිදා ඉඳලා අගෝස්තු මාසේ 31 වෙනිදා වෙනකම් මේ පාර්ලිමේන්තුව කිසිම විදියකට මේ රටේ මුදල් වියදම් කරන්න අනුමැතියක් දීලා නැහැ මුදල් ඇමතිවරයා වොරන්ට් බලපත්‍රයක් අස්සම් කරලා නැහැ එහෙමනම් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා කියපු මේ බදු සංශෝධන කරන්න ඒ කාල පරිච්ඡේදය තුල කොහොමද කරන්නේ වියදම් කරන්න පාර්ලිමේන්තුවෙන් අනුමැතියක් ලැබිලා නැති අවස්ථාවක මගේ උගත් මිත්‍ර ආචාර්ය හර්ෂන් සිල්වා මහතා කියනවා එහෙම වොරන්ට් එකට අස්සම් කළා නැහැ කියලා මම ඉතා පැහැදිලිව වගකීමෙන් මේ ගරු සභාවට කියනවා විසර්ජන පනත් කෙටුම්පතක් ඉදිරිපත් නොකළ අවස්ථාවේදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 155 3 වගන්තියට අනුව ජනාධිපතිවරයාට පැවරෙන බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් වොරන්ට් එකට අස්සම් කළා තිබෙනවා අපි නියෝජනය කරන්නේ මේ රටේ මහ ජනතාව ඔවුන්ගේ බදු මුදල් වියදම් කරන්න නම් මේ පාර්ලිමේන්තුවෙන් අනුමැතියක් දෙන්න ඕන. එතකොට කොහේ වරන්ට් එක? අපේ විපක්ෂ නායකතුමත් මේ ඉන්න අවස්ථාවේ මේ 2015 2019 කියන යහපාලන ආණ්ඩුව තුල ඉතාම හොඳින් ආර්ථිකය කළමනාකරණය වෙලා මේ රටේ ජනතාව ඇතිහැකි මිනිස්සු හැටියට නැගිටින්න අවශ්‍ය කරන වටපිටාව සකස් කරලා දුන්නා නම් කිසිසේත්ම හර්ෂ මන්ත්‍රීතුමනි ඔබතුමන්ලාගේ ආණ්ඩුව මිනිස්සු පළවා හරින්නේ නැහැ. මේ රටේ ජනතාව වත්මන් ආණ්ඩුවට විශාල බලයක් දුන්නා. ඒක අපි පිළිගන්නවා ඒ ජනතාවේ තීන්දුව දීලා තියෙනවා ඒක අපි හිස නමලා අපි ඒක පිළිගන්නවා අපේ පහුගිය ආණ්ඩුවේ යම් යම් වැරදි වලට අපගේ රෝහිත අපේ ගුණවර්ධන අමාත්‍යතුමා කිව්වාගේ අපි ඒ කරපු වැරදි වලට ඒ ජනතාවේ තීන්දුව දීලා තියෙනවා නව රජයේ අමාත්‍යරුන් පිළිබඳ තොරතුරු ගෙනෙන විශේෂාංගය දැන් कृषिकर्म अमात्य महिंदानंद अनुकमके उपत 1964 नवंबर 21 पासल गंपुल गंगसिरिपुर विद्यालय कोलंब राजकीय विद्यालय 1990 देशपालनीट पिविसीम 2000 पलमु परट पार्लिमेंटुट पिविसीम 2010 क्रीडा अमात्य 2019 विदुलि बलहा बलशक्ति राज्य अमात्य 2020 कृषिकर्म अमात्य
වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ උපත 1969 මැයි 12 පාසල ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය 2010 පාර්ලිමේන්තුවට පිවිසීම 2019 වැවිලි කර්මාන්ත හා කෘෂි අපනයන අමාත්‍ය 2020 වැවිලි කර්මාන්ත අමාත්‍ය මිනිසුන්හා වන සතුන් අතර ඇතිවන ගැටුම් නතර කිරීම සඳහා මෙරට නව නිර්මාණකරුවන් සිය නිර්මාණ දායකත්වයේ උපරිමයෙන් ලබා දෙනවා මිනිසා සත්ව ජීවිත ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙලට ස්වාධීනෝපණී මාධ්‍යාලයේද එක්ව සිටිනවා මිනිසුන්හා වන සතුන් අතර කලක් පුරා පවත්නා ගැටුම් හේතුවෙන් අහිමි වී ඇති මිනිස් ජීවිතමින්ම සත්ව ජීවිතද සුළුපටු නොවේ මෙම ගැටුම් නතර කිරීම සඳහා විදේශයන්ගෙන් ගෙන්වූ උපකරණ මෙන්ම එම රටවල උපක්‍රම භාවිත කළද මෙතෙක් සැලකිය යුතු ප්‍රගතියක් අත්වේ නැහැ. එහෙත් මෙරට නව නිර්මාණකරුවන් රැසක්ම මෙම ගැටුම් පාලනය සඳහා නිර්මාණශීලී උපකරණ රැසක් නිෂ්පාදනය කර තිබෙනවා. එම නිපැයුම් ප්‍රායෝගිකව අත්හදා බැලීමේ දෙවන අදියර ළඟදීම ක්‍රියාත්මක වෙනවා. ඒ පිළිබඳ සාකච්ඡාවක් පසුගිය දා පැවැත්වුණා. දෙවනාතිරේදී අලි මිනිස් ගැටුම නතර කිරීම සඳහා නව නිපැයුම් කරුවන් 6 දිනකගේ නිර්මාණ අත්හදා බැලීම සිදු වෙනවා. කරුවල ගස්වැව් ප්‍රදේශයේ තෝරාගත් ගම්මාන 3ක් ආශ්‍රිතවයි මෙම අත්හදා බැලීම සිදුවන්නේ. වන සතුන්ගෙන් වන හානි අවම කළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාද උපදෙස් ලබා තිබෙනවා. මිනිසුන් හා වන සතුන් අතර ඇතිවන ගැටුම් පාලනය කරන මෙම වැඩපිළිවෙල නව නිපැයුම් කරුවන්ගේ කොමිසම ආරක්ෂකංශ වනජීවී අමාත්‍යාංශය හා ස්වාධීන රූපවාහිනිය එක්වයි ක්‍රියාත්මක කරන්නේ. බෙදා වෙන් නොකරන බෙදුම් රේඛාවක් සොයා ගිය බලාපොරොත්තු වේ ගමන. එක මගේ රට සඳදා පස්වර 3:30ට. स्वाधीन रूपाणी रात्रि पुवत ए समगिन अवसान ओबटे सुबरात्रियाक आयबोवन